අයිබෝන් මම අදත් ඔබ හමුවන්නේ අලුත් ප්‍රින්ටරයක් හඳුනා දෙන්න. මේ HP InkTank Wireless 415 කියන ප්‍රින්ටර් එක. මම මේක අන්බොක්ස් කරනවීම සහ මේකේ තියෙන ප්‍රධාන කොටස් ටික අද ඔයාලට හඳුනා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මම පසුව ඔයාලට බලාපොරොත්තු වෙනවා මේක කොහොමද ඉන්ස්ටෝල් කරගන්න ආකාරය. මේක විශේෂයෙන් මේක තියෙනවා මේ printer එක අපිට හම් වෙන්නේ 4-in-1 printer එකක්. 4-in-1 printer එකක් කියන්නේ මේක තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ printer එකේ තියෙනවා print, photocopy සහ print, photocopy, scan, wireless කියන තුනවා. wireless network, print, scan and copy color කියන හතර දකින්න වෙනවා. මෙන්න මේ දේවල් ටික තමයි මේ printer අන්තර්ගත වෙන්නේ. බලමු මෙහි තියෙන ප්‍රධාන කොටස් ටික මොනවද කියලා. අපිට මුලින්ම මේ ඕපන් කරාම දැක ගන්න පුළුවන් මේ කොටස් ටික මේ විදිහට පෙට්ටියේ තිබෙනවා. ගොඩක් දේවල් මුලින්ම අපිට පේපර් වර්ක්ස් ටික විශේෂයෙන්ම ඩ්‍රයිවර් CD එක ඊට අමතරව මැනුවල් ආදී වශයෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉන්පසුව අපිට මෙහි දකින්න ලැබෙනවා කාට්‍රිජ් දෙකක් දකින්න ලැබෙනවා, පවර් කේබල් එක විදිහට අපිට බලා ගන්න පුළුවන්. මෙතන තවත් බොක්ස් එකක් දකින්න ලැබෙනවා. මෙන්න මෙතෙන්දි අපිට බලා ගන්න පුළුවන් අපේ ඉන්පුට් ටික තමයි මෙන්න මේ ස්ථානයේ අපිට තිබෙන්නේ. ඊළඟට මේ පින් අපේ පින්කියපි එක බොක්සින් විදිහට ගන්නේ. ඉවතට ගත්පස් අපිට මෙන්න මේ විතර බලා ගන්න පුළුවන්. ඉතින් පැකින් එකකින් තමයි මේ කවර් එක ලොකින් අපිට ටික ඉවත් කරගන්න පුළුවන් මේ ආකාරයට. මේක මේ තියෙන තියෙන ඉස්ටිකල් අපි මේ ඉවත් කරගන්න ඕන. නැත්නම් මේ පාවිච්චි කරන්න බෑ. අපි ඒ ඉස්ටිකල් ටික ඉවත් කරගන්න ඕන. ඉන්පසු අපිට මේ ආකාරයට බලා ගන්න පුළුවන් අපේ පින්ටේ ස්කෑනරේ කොටස. ඊළඟට මේ ඔපරේට් කරන ටික ඊළඟට අපිට මෙන්න මේ කොටස යට අරගන්න පුළුවන්. මෙන්න මේ ස්ථානෙත් මෙන්න මේ මිල් පාටින් තියෙන ස්ටිකල් අපිට ගලව ගන්න සිද්ධ වෙනවා. මේ ටිකත් මේ ආකාරයට පිළිම කරගන්නවා. ආකාරකට බලාගන්න ආයින් පසුව තියෙන පින්ටට තින්ත ඇතුළත් කරගන්න පුළුවන්. මෙන්න මේ සඳහා අපිට තියෙනවා ඉන්ටැන්ක් හතර බලාගන්න පුළුවන්. මා පාට හතර තියෙනවා මෙන්න මේ විදිහට. CNYK කියන කල සතර තමයි මේක පාවිච්චි මේ හතර තියෙනවා. ඒ සඳහා අපිට ටැන්ක් හතරක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට ඒ ටැන්ක් වල මේක කරලා ගන්න පුළුවන්. බලමු එක කොහොමද සින්තුවත් කරන්නේ.
මේ සලි කරන්න කලින් අපි මේ හිතේන සීල් ඉවත් කරගන්න කියලා ඉවත් කරගන්න ආකාරය බලමු. මේ ආකාරයෙන්නේ කොටස් ටික ඉවත් කරගන්න අවශ්‍ය මේ කොටස මේ තියෙන සීල් එක. මේ ආකාරයට ලක්කරගෙන අපට පුළුවන්. මේ පසුව අපිට පුළුවන් වෙන මේ ආකාරයට ඒක සල් කරගන්න මේකින් පාටික් ගෙනම ඇතුළත් කරගත්තා. මේ ආකාරයට ලොක් කරගන්න පුළුවන්. මේ ආකාරයෙන් ලොක් කරලා තියෙන ප්‍රබාන් ගොනු පිටට බටවල පිටට තුලෙක ආකාරය. මේ කොටස වාන් වසා ගන්න කි වෙන මොකක් වහන්නේ. මේ ආකාරයට යා පින්ටේ රෙඩි වෙන පටන් ගන්නවා පින්ට. අපි ස්ටෝර් කරගෙන. වාන් එක පිටපස්සේ මේක රෙඩි වෙන ආකාරය.